කොහොට්ටේ ජාතික සංවිධායකවරයා විදිහට ආමර රාජපක්ෂ මහත්තයා පත් කරා. මේක දැන් සමගි බලවේගයට අභියෝගයක් වෙන්නේ නැත්නම් අලුත් තරුණ නායකයෙක් යටතේ කොහොට්ට ඉස්සරහට එන්නේ. මේ රටේ බත් කන මිනිස්සුන් ඉන්නේ බත් කන හරක් නැහෙනේ. එසා බත් කන හරක් 2019 මේ රටේ ජාතිය වේර ගන්න ආගම වේර ගන්න උන් කන්න නැතත් බොන්න නැතත් රාජපක්ෂරෝ නැතුව බෑ කියන කාරණේ පිළිබඳ හිටියයි. තාත්තා කරපු දේ නොකරොත් නොට්ටිගේ පුතා කියලා අහලා තියෙනවනේ කතාවක් නිසා නාමල් රාජපක්ෂ මහත්තයාත් මහින්ද රාජපක්ෂ කරපු දේම මේ රටේ පුරවැසියාට පාක්ෂිකයාට කරන බව මේ රටේ පුරවැසිය පාක්ෂිකයෝ දන්නවා. ඒ නිසා ලාමල් රාජපක්ෂ මහත්තයාල සරමෑදලා සාටකේ දාගත්තට පපුවට ගහගත්තට ඇත්තම ජාතියට ආගමට ආදරේ නැහැ. එයාලගේ පවුලට දරුවන්ට විතරයි ආදරේ කරන නිසා ලාමල් රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනයේ ඉවර වෙලානේ තිබුණේ. එයාලා ගිහිල්ලා ත්‍රිකුණාමලේ හැංගිලා නීටිය බංකර් වෙලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට පින් සිද්ධ වෙන්න අද ලාමල් රාජපක්ෂ මහත්තයාලා දේශපාලනය කරන්න යම් උත්සාහකයේ දෙනවා. ඒ නිසා මම හිතනවා එක්සත් ජාතික පක්ෂෙත් අද උත්සාහය තියෙන්නේ ලාමල් රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන දිගුව හදන්න. අපි දන්නවා දේශපාලන වේදිකා තුල මේවා කතා නොවුනාට පොත්වල සඳහන් නොවුනටම ඇත්තරම දේශපාලන කුමන්ත්‍රණේ සිද්ධු වුණේ ගෝඨාභය රාජපක්ෂ පරාජය කරන්න වෙන කවුරුත් නෙමේ. ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක කරන්න ගෝඨාභය රාජපක්ෂ විනාශ කරන්න කටයුතු කරේ පොට්ටුවේ පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ පවුලේ උදවිය. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන ව්‍යාපාරය වටලා දාලා විනාශ කළා දාලා නාමල් රාජපක්ෂගේ දේශපාලනය ගොඩ ගන්න මේ රටේ ආර්ථිකය වටලා මේ රටේ බෝම්බ පුපුරලා මේ රටේ ජාති ආගම් සියල්ල කුලමල වේද බින්න කරලා කටයුතු කිරීම මම හිතන්නේ මේ රටේ ජනතාව අමතක කරන්න බෑ. ඉවන් පුද්ගලයාගේ පුතේ මීරට හදයි මීරට ගොඩගනි මීරට සාර්ථක ගෙනියයි කියන කාරණේ මං හිතන්නේ ඉතින් නෑ. රාමල් රාජපක්ෂට මොනතරතුරු හම්ුණත් රාමල් රාජපක්ෂ මහත්තයාගේ ඇත්ත ස්වරූපයේ ඇත්ත වැඩපිළිවෙල මේ රටේ ජනතාව දන්න නිසා තාත්තයි පුතාලයි බාප්පලයි මේ රටට කරපු වින්නහියත් එක්ක විනාශයත් එක්ක අද රාමල් රාජපක්ෂ මහත්තයා මේ රටේ නැවත බලයට ගේන කවුරුහරි හිතනවා නම් මං හිතන්නේ ඒ මොඩ සහ වල්කන හරක් වෙන්න ඕන නිසා මං හිතනවා රාමල් රාජපක්ෂ මහත්තයා ඔයාලා සාටක දාගෙන එක එක කාලෙට එක එක විදියට ඇසරෙන ඔයාලා බලේ තියෙන කාලෙට එක විදියක් බලේ නැති කාලෙකට එක විදියක් ඔයාලා බලේ නැති වෙලාවට පන්සලට කොවිලට අයින්සක දුප්පත් ගෙවල් වලට ගිහිලා පපුවට ගහලා මූණට ගහලා වඩාගෙන උම්මා දීලා දේශපාලනය කරලා රටේ ජනතාව රවට්ටුව කාලේ අවසානයේ දැන් රටේ ජනතාව දන්නවා ඔයාලා වෙස් බැඳගෙන ඉන්නේ තමන්ගේ අරමුණු සාර මේ රට විනාශ කරලා බංකොලොත් කරලා හොරා කන්න කියන කාරණේ නිසා මං හිතනවා නාමල් රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනේ ඉවර වෙලා තියෙන නිසා ওই නාඩගම් වලට ওই බොරු වැඩ වලට ওই තනතුරු වලට අහුවෙන්නේ නාමල් රාජපක්ෂ මහත්තයාට. පොදු ජන පෙරමුණේ කී දිනේ කියත් එක ඉන්නවද කියලා කියන්නකෝ මම විෘතව අහනවා. අද නාමල් රාජපක්ෂ මහත්තයාලා බොහෝ දෙනා බයයි පොදු ජන පෙරමුණේ පොට්ටුවේ උදවිය රනිල් වික්‍රමසිංහ මහත්තයා කී දිනේ දැහැගෙන ඉන්නවද කියන කාරණේ කියන්නේ. ඒ නිසා තමයි මහමැතිවරණයකට යන්න හදන්නේ. මොකද මහමැතිවරණයක් තිබුණොත් එයාලගේ ජාමේ ආරක්ෂා කරගන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරණයක් තිබුණොත් පොට්ටුවේ අපේක්ෂකයා රනිල් නිසා පොට්ටුවේ අපේක්ෂකයා රනිල් ලියෙමිදී නාමල් රාජපක්ෂ පස්සපැත්තට පයින් ගාලා විසිකලා දාන රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ නිසා මම හිතනවා මේ දේශපාලන නාඩගම් කුමන්ත්‍රණ සියල්ල රටේ පුරවැසියෝ තේරුම් ගන්න විශේෂයෙන් පාක්ෂිකව තමන්ගේ පක්ෂයේ තමන්ගේ නායකයා තමන්ගේ අනාගතයේ කැපුවත් මේ පාටේ කියලා ඉඳපු කාලෙන් ඈත් වෙලා මේ නායකයෝ එකට එකතු වෙලා දාපු ඩීල් තීරණවල. ඒ ඩීල් නිසා මේ රටේ පුරවැසියට තුන්වෙල කන්න බැරි වුණා නම්, ඒ ඩීල් නිසා මේ රටේ අහිංසක දරුවන්ට ඉගෙන ගන්න බැරි වුණා නම්, ඒ ඩීල් නිසා මේ රටේ ව්‍යාපාරික ව්‍යාපාරික වැටලා තිනවන නම්, ඒ බංකොලොත් වායුවට හේතු වුනේ මේ රටේ පක්ෂග්‍රාහී වෙච්ච පක්ෂවල එකතු වෙච්ච රටේ පුරවැසියු නිසා. ඒ නිසා තමන්ගේ පක්ෂේ තමන්ගේ නායකයා කියලා පොදි බැඳගෙන ගිහිල්ලා ගොන්නු වගේ ඡන්දේ දීලා රට විනාශ වුණාට පස්සේ රට නන්නත්තර වුණාට පස්සේ 225 දෙස් තියලා වැඩක් වෙන්නේ නැහැ. මම හිතනවා මේ රඟපාපු බොරු කියපු එකතු වෙච්ච ඩීල් දාපු ඒ සියලු කඳවුර පරාජය කරන්න පුළුවන් මං හිතන්නේ සමගි ජන බලයේ ඉස්සාවට.